ගරුකටයුතු නායක හඳුනන වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ වර්ෂයකට වඩා අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ මේ අද දවසේ බදාදා දින වශයෙන් මේ නායක හඳුරෝ යදාගෙන තිබුණා සතිපට්ඨාන භාවනා සම්බන්ධව ධර්මදේශනාවක් හා ඒ භාවනා කරන පින්වතුන්ගේ තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම යොදා ගන්න කියලා. ඉතින් ඒ අනුව අපි විශාල ප්‍රමාණයක් ධර්මදේශනා පවත්වලත් ඒ වගේම ඒ ඇතිවන දහම් ගැටලු සාකච්ඡා කරලා මේ වැඩසටහන දිගින් දිගටම පවත්වාගෙන ආවා. මෑතක සිට දේශනාව සඳහා මූලිකත්වය කරගත්තේ සම්මාදිට්ඨි සූත්‍රයයි. මේ සම්මාදිට්ඨි සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ සම්මාදිට්ඨි ලාභියෙක් තුළ අන්තර්ගත වෙන විද්‍යාමාන වෙන කාරණා ටිකක්, කාරණා එකිනෙකට වෙනස් කාරණා 16ක්. ඒ කාරණා ටික දේශනා කරන්නේ මුලින්ම සරියුත් හාමුදුරුවෝ, ඊට පස්සේ බුදුහාමුදුරු මේ අනුමත කරන නිසාවෙන් බුද්ධ දේශනාවක් විදිහට ත්‍රිපිටකයේ පවතිනවා කියලා හැමදාම අපි මතක් කරලා දුන්නා. අපිට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මුලින්ම ඇති ධර්මකාරණා නැත්නම් සම්මාදිට්ඨි ලාභී ළඟ තියෙන විද්‍යාමාන වෙන ධර්මකාරණා පහක් දැනට සාකච්ඡා කරලා තිනවා. දැන් 6 වෙනි ධර්මකාරණා ටික තමයි අද දවසේ පැහැදිලි කරලා දීමට අවශ්‍ය වෙන්නේ. එහිදී සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ කාරණා 4. පජානාති ගුණේ යුක්ත නම් ඒ ගුණේ යුක්ත කෙනත් සම්මාදිට්ඨිලාභියෙක් ලෙසයි හඳුන්වන්නේ. මොනවද ඒ කාරණා 4? භවංච පජානාති, භව සමුදයංච පජානාති, භව නිරෝධංච පජානාති, භව නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති. මෙන්න මේ කාරණා 4. එහෙමනම් භව කියන එක තමයි මෙතෙන්දී මූලිකත්වය අරන් තියෙන්නේ. භවංච පජානාති, භව සමුදය කියන්නේ භවයට හේතුව. ඒ වගේම භවය නැති තැන භව නිරෝධය නැත්තන් නිවන, භව නිරෝධය වෙන මාර්ගය කවුරුහරි ශ්‍රාවකයේ පජානාති ගුණේ යුක්තනා. ජානාති ගුණේ නෙමෙයි, පජානාති ගුණේ යුක්තනා. එයා සම්මාදිට්ඨිලාභියෙක් ලෙස ශාසනය තුළ සලකණ්ඩ කියන එක තමයි සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. දැන් මෙතන මේ භව කියන්නේ පැවැත්ම කියන එකයි, සංසාර පැවැත්ම තමයි භව කියන්නේ. අපි මේ සංසාර දුකට දුකක් තියෙන සංසාරයේ පැවැත්මවල් නැත්නම් භව ස්වરૂප තුනක් ගැන ධර්මයේ හඳුන්වනවා. කාම භවය, රූප භවය, අරූප භවය. එහෙමනම් දැන් අපිට මේ මිනිස්සු විදිහට අපිට විද්‍යාමාන වෙන්නේ, අපි ජීවත් වෙන්නේ, අපි සියලුම කටයුතු කරන්නේ භවය තමයි, කාම භවය. දේවත්වයේ වගේ මනුෂ්‍යත්වයේ සතරාපායේ මේ කාම භවයට අයිති. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම කියන අය රූප භවයට අයිති. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම කියන සතුන් අරූපාවචර භවයට අයිති. දැන් කවදාවත් මේකේ රූපාවචර භවයේ ඉන්නේ ගමන් ඒ සත්වයා කවදාවත් කාමාවචර භවයට එන්නේ නැහැ. එනවනම් එන්නේ ඒ අරූපාවචර භවය නිමා කරලා. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්මයේ චුත වුණාට පස්සේ, බ්‍රහ්මත්වයෙන් මිදුණාට පස්සේ තමයි කාම භවයකටපත් වෙන්නේ. ඒ වගේ රූපාවචරත් එහෙමයි, ඒ පහළ භවයකට එන්නේ නැහැ නේද. නමුත් දැන් මිනිසෙක් ගත්තොත් එහෙම නැහැ. මිනිසයා උප්පත්ති ලැබන්නේ කාම භවයේ. ඒ මනුස්සයාට හැකියාව තියෙනව නම් අධ්‍යාත්මිකව පුහුණුවක් ලබලා
ඒ කාම භවයෙන් මනස රූප භවයට ලබ රූප භවයේ දක්වා දිනු කරගන්න. ඒ වගේම මනුෂ්‍යයාට පුළුවන් හැකියාව තියෙනවා කාම භවයෙන් රූප භවයට යනවා වගේම අරූප භවයට යන්න. එහෙනම් බෝධිසත්වයන්ගේ ගුරුවරු වන ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ඔය හැකියාවෙන් යුක්තයි. ඒගොල්ලන්ගේ කාම භවයේ ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් විදිහට අර ආධ්‍යාත්මිකව සමත භාවනා දියුණු කරලා පුහුණු වෙලා අවශ්‍ය වෙලාවට රූප භවයට යන්න පුළුවන් අවශ්‍ය වෙලාවට අරූප භවයට යන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරන්ගේ ශාසනයේ ශ්‍රාවකයෝ ගත්තොත් ඔය හැකියාව කාම භවයේ රූප භවයේ අරූප භවයට හැකි ඕන වෙලාවක යම් යන්න පුළුවන් ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. දැන් ඒ ශ්‍රාවකයෝ එතකොට මුලින්ම සමත භාවනාවෙන් අර රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ලැබලා පස්සේ සතිපට්ඨාන නැත්නම් විපස්සනා භාවනාව වඩලා ආර්ය තත්ත්වයට පත් වෙච්ච අය. එහෙමනම් දැන් බලා ගන්න ඕනේ දැනගන්න ඕනේ මේ භව පිළිබඳව කාම භවයේ ඉන්නේ මිනිස්සේ යතින් උසස්. ඇයි? ඒ මිනිස්යාට ඕනනම් අධ්‍යාත්මික පුහුණු වෙලා උපත්යේ ලැබුණේ කාම භවයේ ඒ කාම භවයේ ඉක්මෝල රූප භවයට ගණන්න පුළුවන්. ඒ වගේම රූප භවයේ ඉක්මෝල වුණනම් අරූප භවයට යන්නත් පුළුවන්. මරුණට පස්සේ නෙමෙයි මේ ජීවතුන් අතර ඉන්නකොට. නමුත් දැන් අපි හිතමු මොනවා හරි කරලා මේක වෙන්නේ නැහැ. මේ දේ වෙන්නේ දැන් කාම භවයේ අත්තරින්න පුළුවන් මිනිසෙකුට සමත භාවනා දියුණු කිරීමෙන්. ඒ වගේම අරූප භවයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ සමත භාවනාව තවත් දියුණු කිරීමෙන්. දැන් මේ කාම භවයේ හැම විටම අර කාමාවචර කුසලයේ හා කාමාවචර අකුසලයේ කියලා ભેදයක් තියෙනවා. කාම භවයේ තියෙන හැටි ඉක්මන. ඒ කියන්නේ භවය කියන්නේ පැවැත්ම. එහෙනම් කාමාවචර පැවැත්ම තුළ හැම විටම කුසල් අකුසල් ભેදයක් තියෙනවා. අකුසලයේ කුසලයේ හැම විටම දුකක් නැති තැනක් විද්‍යමාන වෙනවා. එහෙනම් කාමාවචර කුසලයේ පවතින තැන දුකනේ. කුසලයේ විපාක තියෙන තැනක් දුකනේ. දුකක් විද්‍යමාන නැහැ. කාමාවචර අකුසලයේ හැම විටම විපාක වශයෙන් දුකක් නිර්මාණය කරනවාමයි. ඒ වුණාට සමහර කාමාවචර අකුසලයේ එක ස්වරූපයක් තියෙනවා. ඒක ආස්වාද ජනක සතුට කාම ආස්වාදයේ කියන එකට. එහෙනම් කාමාවචර කාමාවචර විතරයි අකුසලයක් පවතින්නේ. කාමාවචර අකුසලයේදී විතක පවතින අකුසලයේ පවතින විට දුක තියෙන තැනුත් තියෙනවා. අකුසලයේ පවතින විට ආස්වාදයක් තියෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාජ සැපක් තියෙන තැන තියෙනවා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ දුකයි කියලාම කියන්නේ ඒකේ විපාකය අනිවාර්යෙන් දුක නිසා වෙයි. දැන් මේ දෙක ભેද වෙලා තියෙන්නේ මම මුලින්ම පැහැදිලි කරා. කාමාවචර අකුසල් වලින් අභිජ්ජා මූලිකව හටගන්නේ අකුසලයේ ව්‍යාජ සැපක් නිර්මාණය කරනවා. විපාකයේ විතරයි දුක. ඒ වගේම කාමාවචර අකුසලයක් ව්‍යාපාද හරහා නිර්මාණය වෙනකොට පවතින වෙලාවේ අකුසලයේ තියෙන වෙලාවේ දුකයි විපාකයේ දුකයි. මේ ක්‍රමය රූපාවචර අරූපාවචර කියන භවවල නැහැ. මොකද රූපාවචර මානසික මට්ටමේදී අකුසලයක් නැහැ. අරූපාවචර මානසික මට්ටමේදීත් අකුසලයක් නැහැ. දැන් අකුසල් නැති නිසා මේ රූපාවචර අරූපාවචර මට්ටම් වල ඒ මානසික තත්ත්ව තියෙන හැමතැනම දුකක් විද්‍යාමාන වෙන්නේ. මේ දුක සැඟවීමක් වෙන්නේද? දුක යටපත් වීමක් වෙන්නේ. දැන් එතකොට මේ මම පැහැදිලි කරයේ එහෙනම් දැන් මෙතන
හයවෙනි කාරණේ සම්මාදිට්ඨියේ හයවෙනි කාරණාටික විදිහට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවානේ භවංච පජානාති. භවය කියන්නේ මොකක්ද? ඒ වගේම භව සමුදයංච පජානාති. භව නිරෝධංච පජානාති. භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. එතකොට මේකේ පජානාති කියන්නේ ඒ මොහොතේ මේ මොහොතේ තියෙන මොන භවයේද කියලා වෙන් කිරීමේ හැකියාව ඒ භවය තියෙන වර්තමානයේදී ශ්‍රාවකයාට හසුවීමක් අවබෝධ වීමක් තිබිය යුතුයි. දැන් භවය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එපා ඉස්සෙල්ලා එහෙනම්. එතකොට ඒක තමයි දැන් කාම භව, රූප භව, අරූප භව කියලා භව තුනක් තියෙනවා. භවය කියන්නේ සංසාර පැවැත්ම කියන එකයි. එහෙනම් එකිනෙකට වෙනස් වූ සම්බන්ධයක් නැති සංසාර පැවැත්මවල් තුනක් ගැනයි මේ භවයෙන් කතා කරන්නේ. දැන් එහෙම තියෙද්දී දැන් මේ භවංච පජානාති කියන එක එහෙනම් අපි මතක තියාගන්න ඕනේ. අපිට මේ හැම වෙලේම මේ භවය කියලා මේ සතිපට්ඨාන භාවනාවකින් විපස්සනා භාවනාවකින් රූප භවයේ අරූප භවයේ අසු වෙන්න බෑ කාටවත්. ඒ කියන්නේ මේ පින්වතුන්ට කවදාවත් මේ ජීවිත කාලයේදී රූප භවය හෝ අරූප භවය ගැන අත්දැකීම් තියෙනවා කියන්න බෑ. දැන් බුදුහාමුදුරන්ට අවශ්‍යත් නෑ ශ්‍රාවකයෝ ළඟ රූප භවය හා අරූප භවයේ අත්දැකීම් නැති ශ්‍රාවකයන්ට නිවන් දකින්න බෑ කියලා කොහෙවත් දේශනා කරලා නෑ. ඒ කියන්නේ රූපාවචර මානසික තත්ත්වය හෝ අරූපාවචර මානසික තත්ත්වයේ නිවන් දකින්න අනිවාර්ය කාරණයක් කියලා ධර්මී නැහැ. එහෙමනම් දැන් මිනිස්සු විදිහට හැම මිනිස්සයම ගිහි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, පැවිදි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, බුදුහාමුදුරන් ඕනම ශ්‍රාවකයෙක් මිනිස්සෙක් නා. ඒ ශ්‍රාවකයන්ට උරුම වෙච්චි භවයේ ඉපදුණු භවය කාම භවයයි. ජීවත් වෙන භවයක් කාම භවයයි. මේ අපි වගේ දැන් සාමාන්‍යයෙන් ශ්‍රාවකෙක් අපි හිතන්න ඕනේ මිනිස්සු විදියට අපි මොකද සමත භාවනාවෙන් ඉහළට දියුණු කරලා රූප භවයක් මිනිස් ජීවිතය තුළ ලබා ගන්න යන අය නෙමෙයි. දැන් මේ පින්වතුන්ට ඔය දීලා තියෙන සතිපට්ඨාන භාවනාව ඔය සක්මන් භාවනාව වෙන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වෙන ඕනම් භාවනාවක්. මිනිස්සෙක් වැඩුවා කියලා කාටවත් ඒ මනුස්සයාගේ කාම භවයෙන් රූප භවයට යන මානසික තත්ත්වය සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ විපස්සනා භාවනාව වලින් කාම භවයේ ඉක්මවල රූප භවයක් ලැබෙන භාවනා ක්‍රමයක් අන්තර්ගත වෙන්නේ නැහැ එතන. ඒක නිසාවෙන් මේවත් දැනගෙන ඉන්න ඕනේ සමහර දෙනා මේ වෑනුත් ව්‍යාජ විකෘති ධර්මයට විකෘති කරනවා වර්තමානයේ. සමහර උපාසක උපාසිකාවන් සතිපට්ඨානයේ වඩලා ධ්‍යාන ලැබුණා කියලා රඟපාන. ඒ කියන්නේ කාමාවචරයේ ඉක්මෝන භාවනා ක්‍රමයක් විදිහට සතිපට්ඨාන භාවනා ක්‍රමය ඒගොල්ලෝ අර්ථ ගන්නවා, විශ්වාස කරනවා. කවදාවත් එහෙම වෙන්න බෑ. කවදාවත් සතිපට්ඨාන භාවනාවකින් විපස්සනා භාවනාවකින් කාම භවයේ ඉක්මෝල රූප භවයක් ලැබෙන්න විදියක් නැහැ. එහෙම මානසික පරිවර්තනයක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්න ක්‍රමයක් නෙමෙයි. සිදු කර ගන්නා ක්‍රමයකුත් නෙමෙයි. ඒක නිසා වෙන්නේ දැන් අපිට මෙහෙමනම් මේ සරියුත් හාමුදුරු දේශනා කරන භවංච පජානාති කියන තැන මේ සංසාර සත්‍යයන්ගේ තියෙන භව වර්ග තුනෙන් අපිට අදාළ වෙන්නේ රූප භවයක් නෙමෙයි, අරූප භවයක් නෙමෙයි, කාම භවයමයි. එහෙනම් කාමාවචර පැවැත්ම විතරයි මේ පින්වතුන්ට මේ සම්මාදිට්ඨියට උදව් වෙන පැවැත්ම වෙන්නේ. මේක කාමාවචර මානසික තත්ත්වේ මේ භවය හැදෙන තැනයි මේ භවය නැති තැනයි කියලා වෙන් කිරීමට දක්ෂ වුණොත් ওই ගුණේ ලැබෙනවා. හැබැයි ඒක දැනගන්න එක කියවන්න පුළුවන් වෙන එක නෙමෙයි දක්ෂ වෙන්න ඕනේ. මා උපත්ති ඉන්ද්‍රියයෙන් අරමුණක් එනකොට මේ අරමුණ ඒ අරමුණ පවතින මොහොතේ කාම භවය නිර්මාණය වෙන එකයි
කාමභය නිර්මාණය නොවන තැනයි වෙන් කරලා හඳුන ගන්න පුළුවන්ද? ඒ තැන තමයි මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන ලක්ෂණ හතර තියෙන්නේ. දැන් කාමභය නිර්මාණය කරන්න උපත්ති ඉන්ද්‍රියට පුළුවන්, උපත්ති ඉන්ද්‍රිය හයටම පුළුවන්. ඒ කියන්නේ හයටම පුළුවන් කියන්නේ මනුස්සයෙකුට තියෙන උපත්ති ඉන්ද්‍රිය හය. මොකද කාමභවයේ සතෙක් ඉන්නවා. සමහර කාමභවයේ සත්තු ඉන්නවා මනුස්සයව හැර වෙන අය උපත්ති ඉන්ද්‍රිය හයම නැහැ. මනුස්සයෙක් ඉන්නවා උපත්තියෙම උපත්ති ඉන්ද්‍රියක් හයක් උපත්ති ඉන්ද්‍රිය හයක් පිහිටන්නේ නැති. ඇයි ජාති අන්න ජාති බිහිරි ඔය වගේ උපත්තියෙම අන්ධ වෙච්ච පුද්ගලයෙක් මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එයාට එතකොට තමන්ගේ ජීවිතයේ ඉන්ද්‍රියන් තියෙන්නේ පහයි, හයක් නැහැ. දැන් මේ බණහාන පින්වතුන් එහෙම කවුරුවත් නැහැ මෙතන. උපත්ති ඉන්ද්‍රිය හයම සහිතව උපත්ති ලැබුවොහේ. දැන් උපත්ති ඉන්ද්‍රියෙන් කන අහිමි වෙලා උපත්ති ලැබුවොත් බණහන්න විදිහක් නැහැ නේ, ඇහෙන්නේ නැහැ නේ. එහෙනම් මේ බණ අහන පිරිස දිහා බැලුවම උපත්යෙන් ඉන්ද්‍රිය හයම ලැබිච්ච අය. මේ කාම භවයේ නියෝජනය කරන්න පුළුවන්, කාම භවයේ නිර්මාණය කරන්න මේ ඉන්ද්‍රිය හයටම පුළුවන්. ඇහැට රූපයක් පේනකොට කාම භවය නිර්මාණය කරනවා කාමාවචර මට්ටමේ. කනට සද්දයක් ඇහෙන මොහොතේ කාම භවයක් හදන්න පුළුවන්. ගන්ධ නාසයට ගඳ සුවඳ දැනෙනකොට කාම භවයක් හදන්න පුළුවන්. දිවට රසයක් දැනෙනකොට කාම භවයක් හදන්න පුළුවන්. කයට පොට්ටබ්බයක් ස්පර්ශ වෙනකොට කාම භවයක් හදන්න පුළුවන්. කාමාවචර සත්වයකට මනෝ ඉන්ද්‍රිය හරහත් කාම භවයක් හදන්න පුළුවන්. එහෙමනම් දැන් බලන්න ඕනේ අපි මේ පුහුණු වෙන භාවනාවේදී පුහුණු කරන්නේ කායින්නේ කයෙන් එන අරමුණු. එහෙනම් මේ කයෙන් එන අරමුණු පුහුණු කිරීම තමයි කායනුපස්සනාව කියන්නේ. ඒ කයෙන් එන අරමුණේ තියෙන වේදනාව ගැන සතිමත් වෙලා ඒකේ වැඩිමක් අකුසලයේ ඉවත් කිරීම වැඩිම කියන්නේ මෙතන. සති වඩනවා කියන්නේ හැම වෙලෙම ධර්මයේ අකුසල ඉවත් කරනවා කියලා. දැන් වැඩිමක් කියන්නේ ධර්මයේදී අකුසලයේ ඉවත් කරන ඕනම ක්‍රියාවලියක් වැඩිම. එහෙනම් භාවනා වඩනවා. භාවනා වඩනවා කියන්නේ භාවනා පටන් ගන්නකොට තිබිච්ච අකුසලිය අහක් කරගෙන යනවා. එතකොට ඉතුරු වෙන අකුසලිය. මේක නිසා වෙන් ඔය දැන් මේ භාවනාව ගැන අර්ථකථන නිරුක්ති හදපු පසුකාලීන ආචාර්යවරුන් භාවනාව ගැන හඳුන්වනවා මේ විදිහට. කුසල ධම්මං වඩ්ඩේති භාවේති භාවනා. ඒ කියන්නේ කුසල ධර්ම වැඩිම භාවනාව. ඒ කියන්නේ කුසල ධර්ම වැඩෙන්නේ නිකන් බෑ වැඩෙන්න. අකුසල ධර්ම නැති තැන තමයි වැඩි. එහෙනම් අකුසල ධම්ම අහක් කිරීම තමයි භවනාවේ ප්‍රතිඵලය. ඒක තමයි කුසල ධම්මං වඩ්ඩේති භාවේති භාවනා කියලත් පැහැදිලි කරන්නේ. දැන් එහෙමනම් කායනුපස්සනාව වඩනවා කියන්නේ මොකද්ද? කයෙන් එන අරමුණේ අකුසල ස්වરૂපය ඉවත් කරනවා. කුසලයේ වැඩෙනවා එතකොට. මේ කාමාවචර මට්ටම. මොකද කායේන්ද්‍රියෙන් අරමුණු වෙන්නේ කාමාවචර කාම භවය තුල. ඒ වගේම කයෙන් එන අරමුණේ අන්තර්ගත වේදනාව අල්ලගෙන වේදනාව ඇසුරු කරගෙනත් අකුසල් ධර්ම වැඩින්න පුළුවන්. එහෙනම් වේදනානුපස්සනාවෙන් වෙන්නේ මොකද්ද? වේදනාව සම්බන්ධ වෙලා තියෙන අකුසල් පාක්ෂික භාවය ඉවත් වෙනවා. ඒ වගේම කයෙන් එන වේදනාව හැරණුකොට ඇති වෙන අනිකුත් ධම්ම අන්තර්ගත වැඩෙනවා කියන්නේ මොකද්ද? අකුසල් පාක්ෂික ස්වરૂපයක් වෙනවා.
එහෙනම් චිත්තානුපස්සනාව ඒක වෙනවා. ධම්මානුපස්සනාව සිත තුළ හටගන්නේ අකුසල් ස්වરૂප අහක්කරන ක්‍රමය. ධම්මවල අන්තර්ගත අකුසලයේ අහක්කරන ක්‍රමය. එහෙනම් කාය වේදනා චිත්ත ධම්ම වැඩීම තමයි සතිපට්ඨානෙ. දැන් සරියුත් හාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන කාය වේදනා චිත්ත ධම්ම වඩන ශ්‍රාවකයානේ සම්මාදිටිලාභියෙක් වෙන්නේ අනාගතේ. දැන් එවැනි ශ්‍රාවකයා මෙන්න මේ ගුණයෙන් යුක්ත නම් භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන කාරණා හතර අන්තර්ගත නම් ඒ ශ්‍රාවකයා සම්මාදිටිලාභියෙක්. දැන් මට මෙතෙන්දි පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙමනම් මේ පින්වතුන්ට මේ වඩන්නේ සමත භාවනාවන් නෙවෙයි නිසාවෙන් කවදාවත් රූප භවය මේකයි අරූප භවය මේකයි කියලා වෙන් කරලා හැඳී හඳුනා ගැනීමේ ගුණයක් කවදාවත් මේ භාවනාව තුළින් නම් ලැබෙන්න බෑ. එහෙනම් ලැබෙන්නේ උප්පත්තියෙන් ලැබෙච්ච කාම භවය හා කාම භවය නැති තැන වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව විතරයි. එහෙමනම් අපි වඩන සතිපට්ඨානෙන් අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය. දැන් සරියුත් හාමුදුරුවෝ දේශනා කරලා නැහැනේ මේක රූප භවෙන් ලැබෙන්න ඕනද අරූප භවෙන් ලැබෙන්න ඕනද කියලා නැහැනේ. කාම භවෙන් ලැබුණත් ඇති. එතකොට මේ කයෙන් එන අරමුණ හරහා භවයක් හැදීම හා භවයක් හදන් නැතිත් අයින තමන්ට ගෝචරණං එකෙන් තමන්ට තේරෙනවා නම් කියන එක බෑ. තේරෙන්නේ භවයකදීමයි. දැන් යමක් තේරෙන්නේ අපිට කාම භවය තුලයි. මේක හොඳයි කියලා තේරෙන තැනත් කාම භවය, නරකයි කියලා තේරෙන තැනත් කාම භවය. එතකොට සතෙක් ඉන්නවා කියලා තේරෙන්නේ, පුජ්‍යලයක් ඉන්නවා කියලා තේරෙන්නේ කාම භවයට, නෑ කියලා තේරෙන්නේ කාම භවය. එහෙනම් දැන් මේ අපිට තේරෙන දෙයක් විදිහට මේක සලකලා රැවටෙන අය ගොඩක් ඉන්නවා. ඒක නිසා මම ඔය දැන් අහන ප්‍රශ්නවලදී එහෙම ඉදිරිපත් කරනවා. දැන් අපි සක්මන් කරනවා. සක්මන් කරනකොට සතෙක් පුජ්‍යලයක් නෑ කියලා තේරෙනවා කියලා. මේක බොරුවා. දැන් සතෙක් පුජ්‍යලයක් නැහැ කියලා තේරුණාට භවංච පජානාති හෝ භව සමුදයංච පජානාති හෝ භව නිරෝධාංච පජානාති හෝ භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන ගුණේ නැහැ. මේ සතෙක් පුජ්‍යලයක් ඉන්නවා කියන එක හෝ නැහැ කියන එක Tamanට තේරිලා වැඩක් නැහැ. මොකද එහෙම වැඩක් නැහැ කියන්නේ. ඒ තේරෙන්නේ එකමයි සත්පුජ්‍යල ස්වરૂපය. දැන් ඉස්සර හිටියක සත්පුජ්‍යලයක් ඉන්නවා කියලා තේරිච්ච එකේ දැන් ඉන්නේ අලුත් කෙනෙක් එතන. ඒ අලුත් කෙනා කවුද? සත්පුජ්‍යලේ නැහැ කියලා තේරිච්ච කෙනා. දැන් මේවා සම්මාදිට්ඨිය ලක්ෂණ නෙවෙයි. ඒක නිසා මේ ධර්මයක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. ධර්මයේ වැරදි අර්ථකථන වලට යන්න හොඳ නැහැ. කාටවා මේ භවනා කරලා Tamanට තේරුණා නම් මොනවා හරි ඔය හොඳ ධර්ම කාරණයක් ඒක පිළිගන්න එපා. එහෙම තේරීමක් නෙවෙයි ධර්මයේ අන්තර්ගතය. තේරෙන තැන උපාදානයේ තියෙනවා. තේරෙන තැන තණ්හාව ඉන්නවා. තේරෙන තැන භවයේ තියෙනවා. තේරෙන තැන ජාතිය තියෙනවා. තේරෙන තැන අවිද්‍යාව තියෙනවා. ඒක හින්දා මෙතන බලන්න ජානාති කියන පද ගාවලවත් නැහැ සම්මාදිට්ඨි සූත්‍රයේ. පජානාති තේරෙන තැනක් නෙවෙයි. තේරෙන තැනේ ඉතුරුවක් තියෙනවා. ඒ කියන්නේ අතීතයේ තේරිච්ච එක අනාගතයට ඉතුරු වෙනවා. අතීතයෙන් අනාගතයට යමක් ඉතුරු වෙනවද? එතන තියෙන සංසාරය. මේක තමයි ගැඹුරු. එහෙමනම් දැන් සක්මන් කරනවා සතිපුජ්‍යලයක් නැහැ කියලා තේරෙනවා සක්මන් කරාට කරන වෙලාවේ.
සක්මනේ භාවනාව නවත්තනවා. නැවැත්තුවාට පස්සේ ඒ සක්මන් කරපු එක්කෙනා කියනවා, මං ඊයේ උදේ නැත්නම් අද උදේ සක්මන් කරා. සක්මන් කරනකොට මට සතිපුජ්‍යලයක් නෑ කියලා තේරුණා. දැන් අතීතයේ අත්දැකීමක් අනාගතයට නැත්නම් වර්තමානයට ගේන්නකොට ඒ ගේන්න පුළුවන් අත්දැකීමක් තියෙන්නේ භවය තුලයි. මේක තමයි භවය කියන්නේ. මේක තමයි පැවැත්. මේ කාම භවය. ඒක නිසාවෙන් මේ හේතු නිසාවෙන් මේ භාවනාවේ අත්දැකීම් වලට විතරක් ඔය බොරුව කරන්න යන්න එපා. ඕකෙන් අයිති පළක් නෑ. Tamanට තේරෙන එකක් නෙමෙයි මේකෙන් ලැබෙන්නේ. තේරිච්ච තැන තියෙන්නේ මොනවද? අවිද්‍යාව තියෙන්නේ. ඒ වගේම තණ්හාව තියෙන්නේ. උපාදානය තියෙන්නේ. භවය තියෙන්නේ. ජාතිය තියෙන්නේ. ඔය වගේ මේ සම්මාදිට්ඨි ලක්ෂණේ තියෙන සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන මේ සරියුත් හාමුදුරුව පෙන්නන පජානාති ගුණ නෙමෙයි. ජානාති ගුණ. ඒ වුණාට මෙහෙම වෙන්න පුළුවන්. ඔය සක්මන් කරන වෙලාවේ වුණත් ඔයගොල්ලන්ට කවුට හරි ශ්‍රාවකයෙකුට මේ කියන ගුණේ තියෙන්න පුළුවන්. හැබැයි ඒ තිබුණට Tamanට තේරෙන්න නම් බැ. Tamanට තේරෙන තැන මේ ගුණය ඇත්තෙත් නෑ. ඒක නිසාවෙන් Tamanට තේරෙන තැන් හොයලා භාවනා කරන්න යන එක නෙවෙයි ශ්‍රාවකයාගේ යුතුකම. බුදුහාමුදුරුව කෙරෙහි ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කමටහන වඩන. මොකද Tamanට තේරෙන දෙයක් සත්‍ය වෙන්න බෑ. සම්මාදිටිය වෙන්න බෑ. දැන් ඒ පැත්තත් මේකෙම මේ සරිසාන්දුරු පෙන්නනවා මේ සූත්‍රයේ. මේ පජානාති කියන වචනේ ගැඹුරෙන් පෙන්නන්නේ ඕක තමයි. Tamanට තේරිච්ච තැනක නෙමෙයි මේ දේ සිදු වෙන්නේ. ඒක නිසාවෙන් එදත් මේ සූත්‍රයේ දේශනා කරනකොටත් එදා හිටියේ ශ්‍රාවක හාමුදුරන් වහන්සේලා. ඒ කියන්නේ හාමුදුරන් වහන්සේලා තමයි මේ මට Tamanට තේරිච්ච තැන සම්මාදිට්ඨිය තීව්‍රනා කියලා ව්‍යාජ කතා අනුන්ට උපදෙස් දී මේ වගේම ඒ ධර්මයේ විකෘති අදහස් වපුරමින් සිටියේ. දැන් ඒක අහක් කරන්න තමයි සරියුත් හාමුදුරු මේ දේශනාව පවත්වා. තමන්ට තේරිච්ච තැනක සත්‍ය නැහැ. දැන් එහෙනම් භවංච පජානාති භව සමුදයන්ත පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගා ගාමිනී පටිපදංච පජානාති කියන මේ හතරත් එහෙනම් මේ තමන්ට තේරිච්ච තැනක් මෙන්න මේ භාවනාවේදී නැත්නම් අතීතයේ අහවල් දවසේ අහවල් වෙලාවේ මට මෙන්න මේ ගුණය තේරුණා කියලා ඉතුරු වහන්නම් වෙන්න බෑ. එහෙම ඉතුරුක් තියෙන තැන කාම භවයමයි. ඒක නිසාවෙන් නමුත් හරියට ඔය කමටහන් වඩනකොට Tamanට නොතේරි මේ ගුණයන් වලට පත් වෙන්න පුළුවන්. ඒක Tamanට තේරුම් තැන ඒ ගුණේ නේ. එතන තියෙන්නේ භවයයි. එතන කාම භවයයි. දැන් මේ භවයේ වගේම භව සමුදිය විදිහට දෙන්නේ උපාදාන. උපාදාන සමුදය භව සමුදය. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. එතකොට උපාදාන නිරෝධ වෙන ක්‍රමයේ විදිහට මේ තෙන්දි පැහැදිලි කරන්නේ අයමේව ආර්යෝ අෂ්ටාංගිකෝ මග්ග. ඒ කියන්නේ එහෙනම් භවයට සමුදය නැත්නම් භවයට හේතුව උපාදානයද? භවයේ නැති තැනක තියෙන උපාදාන නැති තැනකල. එතකොට උපාදාන නැති කරන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමද? දැන් බලන්න ඊට අපි ගිය සතියේ කතා කරපු පස්වෙනි අංගයේ ලක්ෂණ දිහා බැලුවම එතන තියෙන්නේ ජාතිංච පජානාති ජාති සමුදියංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති
නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. මම මේ කතා කරන්නේ ගිය දේශනාවේදී පැහැදිලි කරපු කාරණා හතර. එතෙන්දී ජාති ජාතිංච පජානාති කියන තැන ජාතිය කියන එක විස්තර කරනවා මේ. ඒතර භවය නෙවෙයි. එතකොට මොනවා හරි සතෙක් කියලා කාම භවයේ හරි රූප භවයේ හරි සත්ව ස්වરૂපයක් ගැන. නැත්නම් දුක් ඒ දුකේ ස්වરૂපය ගැන. ජාති දුක කියන්නේ උපත්තිය ඒක ගැන. පැහැදිලි කිරීමක් කරනවා. ජාති සමුදයාංච කියන තැන පෙන්නුම් කරන්නේ වෙන දෙයක් මේ භවය ගැන. භව ගැන කාම භව රූප භව අරූප භව. මේක තමයි ජාති සමුදය. දැන් එතනත් මේ පැහැදිලි කරන තැනත් ජාති නිරෝධ වෙන නැත්නම් මේ දුක නැති තැන සංසාර විමුක්තිය ලැබෙන තැනට යන මාර්ගය මොකද්ද? අයමේව ආර්ය අෂ්ටාංගික මග්ගෝ. ඒ කියන්නේ ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම. දැන් එහෙමනම් මේ පින්වතුන්ට මෙන්න මෙහෙම පොඩ්ඩක් කල්පනා කරොත් මේ සූත්‍රයේ අනිත් ධර්මකාරණා ටිකක් තේරුම් ගන්න ටිකක් හරි පුළුවන් වෙන්න මොනවද මේ සූත්‍රය තුල අන්තර්ගත කරලා තියෙන දේවල්. ඒ වගේම වර්තමානයේ සමාජයේ මේ වගේ සූත්‍ර සම්බන්ධ කරගෙන හා මේ සූත්‍රවල තියෙන දේවල් උඩින් පල්ලෙන් අරගෙන වැටලා තියෙන අමාරුකම් දිහා බලන්න පුළුවන් ටිකක් මේ සූත්‍රයේ අන්තර්ගතයේ වැළගස්ස ගත්තෝ. දැන් මේ සම්මාදිට්ඨි ලාභයාගේ තියෙන විද්‍යාමාන වෙන කරුණු නෙමේ කියන්නේ කරුණු 16ක් ගැන කියනවා. නේ බුදුහාමුදුරුවන්ගේ මූලික දේශනා හැම තැනදීම මේ සරියුත් හාමුදුරුව මේ දේශනාව පවත්වන කන් වගේ ත්‍රිපිටකයේ කවුරු හරි හෙව්වොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය තුල අන්තර්ගතය චතුරාර්ය සත්‍යයි. ආර්ය සත්‍ය හතරම කියලායි. ඕන තැනක තියෙන්නේ එහෙමයි. ඒක පටන් ගන්නේ බුදුහාමුදුරුවන්ගේ පළවෙනි මංගල දේශනාවෙන්. ධම්මතක් පැවතුම් සූත්‍රයේ චතුරාර්ය සත්‍ය විතරයි තියෙන්නේ. සම්මාදිට්ඨිය ලාභියාගේ ගුණ මේවයි. ඒ අවස්ථාව බුදුහාමුදුරුව දේශනා කරන්නේ කොණ්ඩඤ්ඤහාමුදුරුව මුලින්ම සෝවාන් වුණාම සෝවාන් වෙන මොහොතේ තියෙන දිට්ඨිය වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය අන්තර්ගතය පැහැදිලි කරනවා. මොනවද ඒ අන්තර්ගතය? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය. එතන දුක්ඛ කියලා කියන්නේ සමස්ත දුකමයි. සංසාර දුක ගැනම සාරාංශ කරලා තියෙනවා. ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, මේ සංසාර පැවැත්මේ ඕනම භවයක මේවා අන්තර්ගතයි. දැන් කාම භවයේ තියෙනවා ජාති දුක, ජරා දුක, මරණ දුක. ඔය ටික ඔක්කොම කාම භවයේ තියෙන ශෝක දුක, පරිදේව දුක. හැබැයි රූප භවයේ උප්පත්තිය ලැබුවම ජරා දුකක් නෑ. කාම භවයේ තරම් විද්‍යාමාන ජරා දුකක් නෑ. මරණයක් තියෙනවා, මරණ දුකක් නෑ. මරණ තැනට එනකම් කාම භවයේ එහෙම නෙවෙයි. දැන් මේ පින්වතුන්ට මිනිසියෙක් කියලා ඉපදුනාම මරණය තව වෙලා නෑ, තව ජීවත් වෙනවා. නමුත් වැඩිම බය තියෙන, වැඩිම දුක මොකද්ද? මරණ දුක, මරණ බිය. දැන් අද දවසේ ජීවත් වෙන්නේ ඔය මරණ බියෙන් යුක්තමයි හැම මිනිස්යම, හැම සත්වයාම. මේ කාම ලෝකයේ හැටි. එතන මරණ බිය අඩු වෙනවා කාම ලෝකයේ දේවත්වය තුළ. ඒකට මිනිස්යන්ට වැඩිය මරණ බිය බොහෝ වැඩි තිරිසනුන්ට. දැන් එහෙමනම් ඕක රූප ලෝකයේ නෑ. රූප භවය තුල දකින්න නෑ. මරණ බිය තියෙන්නේ මරණ වෙලාවට විතරයි. එතකොට තව හුඟක් දුක අඩු වෙනවා රූප සත්‍යයන්ගේ. රූපාවචර මානසික தත්තේදී ශෝක, පරිදේව, දුක්ඛ කියන්නේ කායික පෙළීම්, දෝමනස්ස, දුක්ඛ දෝමනස්ස,
කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම ඕනේ. එමනම් දැන් ඔය දුක්ඛ ආර්ය සත්‍යයේදී බුදුහාමුදුරුවෝ පෙන්නන විග්‍රහයෙන් ටිකක් අඩු වෙනවා රූපාවචර මානසික තත්ත්වයේ රූප භවයේදී. ඒ වගේම තව ටිකක් අඩු වෙනවා අරූප භවයේදී. නමුත් දුකක් අන්තර්ගතයි. ඒ දුක කාම භවයේ තියෙන දුකට සාපේක්ෂව බොහොම ස්වල්පයි. මේක තමයි වෙනස. මේක තමයි එතකොට චතුරාර්ය සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම පැහැදිලි කරන්නේ සම්මාදිට්ඨිය අන්තර්ගතයේ විදිහට. එතකොට සෝවාන් වුණ පුජ්‍යලයාට අවබෝධ වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍යයයි. දිට්ඨියක අන්තර්ගතයේ අවබෝධ වෙන්නේ. දැන් දිට්ඨිය අවබෝධ වෙන එක තමයි පජානාති වෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍යයේ පජානාති වුණොත් සම්මාදිට්ඨිලාභී වෙනවා කියන එකයි. දැන් මේ සරියුත් හාමුදුරුවෝ ඒක ඊට වැඩිය විග්‍රහයකින් 16 ආකාරයකින් චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන එක තමයි මේ සූත්‍රය අන්තර්ගත. එකිනෙකට වෙනස් ක්‍රමයක් 16ක් වෙන්න නොධර්මානුකූලව. එතකොට මේ සරියුත් හාමුදුරුවෝ මේක පැහැදිලි කරපුවාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝත් ඒක අනුමත කරන්නේ. ඒකෙන් ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගත යුත්තේ නැත්නම් විශ්වාස තියන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරන්ට වැඩිය සරියුත් හාමුදුරුවන්ට මේ ධර්මයේ පිළිබඳ දැනුමක් තිබුණා කියන කතාව නෙවෙයි. දැන් එදා මේ දක්වා ශාසනය තුල අර මූලික දේ චතුරාර්ය සත්‍ය පමණක්, චතුරාර්ය සත්‍යයේ පෙන්වන කාරණු ටික විතරක් දේශනා කරලා පැහැදිලි කරාපුවම ප්‍රමාණවත් වෙලා තියෙනවා ශ්‍රාවකයන්ට. එහෙනම් මේ සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව පවත්වනකොට වෙලා තියෙන මේ චතුරාර්ය සත්‍ය පිළිගන්නේ නැතුව වෙන විදිහේ අර රූප භවයේ හා අරූප භවයේ තියෙන ධිට්ඨිය තුළ අන්තර්ගතයන් චතුරාර්ය සත්‍යයට සමකරන හාමුදුරන් වහන්සේලා ඉඳලා තියෙන නිසාවෙන් තමයි මේ දේශනාව පවත්වන්නේ. මෙතනින් පස්සේ ශාසනයේ හුඟක් දේවල් මේක ඇසුරෙන් වෙනස් වෙලා තියෙනවා. අන්න ඒක දැන් අද දවසේ මම ඔය මුල් දේශනාවලදීත් ඔය කොටස් ටිකම එක ආකාරයෙන් පැහැදිලි කරේ. ඒකෙන් දැන් ඉදිරියටත් එන අනුපිළිවෙල දිහා තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තුල අන්තර්ගත කාරණා ටික අපි වෙන විග්‍රහයක් කරලා ඉදිරියට ඒ කරුණු සාකච්ඡා කිරීම වටිනවා. මොකද හේතුව දැන් එහෙමනම් මුලින්ම සම්මාදිට්ඨිය තුළ අන්තර්ගතය ආර්ය සත්‍ය හතර කියන එක තමයි ධර්මයේ බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරලා තියෙන්නේ. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය 16 ආකාරයකට වෙන් කරනවා. මේක එක විශේෂ බෙදීමක්. එතකොට දුක්ඛාර සත්‍ය ජාති දුක ජරා දුක මරණ දුක ශෝක දුක ඒ කියන්නේ නැතුව දැන් මෙතන කියනවා ගැලින්ම ජාති දුක ජරා දුක මරණ දුක කියන්නේ මේ දුක්ඛ ස්වરૂපයේ තියෙන සාංසාරික දුකේ සියලු දේ දැනගත්තේ නැතුවට කමක් නැහැ. භවංච පජානාති. ඒ දුක්ඛංච පජානාති හා සමානයි භවංච පජානාති. භවයේ පිළිබඳ මේ මොහොතේ දකින්නවා. ඒක දුක දැක්කා වගේම. ඒ වගේම ජාතිංච පජානාති දුක්ඛංච පජානාති වලට සමානයි ජාතිංච පජානාති උන්. දැන් මෙන්න මෙහෙම මේ දුක්ඛ ස්වરૂපයම අර විස්තරාත්මකව ගොඩාක් නැතුව එක කරුණකට ලඝු කරලා 16ක් එකිනෙකට වෙනස් ක්‍රම පෙන්වන එක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් දැන් ඒ 16දී අපි දකින්නේ දැන් චතුරාර්ය සත්‍ය නම් සංසාරයේ දුකයි. දුක්ඛාරි සත්‍ය ඒතකොට ජාති දුක ජරා දුක මේ ඒ කරුණු ටික ලැයිස්තුවක්ම අන්තර්ගතයි. ඒ සෑම දුකටම හේතුව සරලව පෙන්වන්නේ තණ්හාවයි. නමුත් සරියුත් හාමුදුරුවෝ මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී තණ්හාව නැතුව තණ්හාව නිර්මාණයෙන් පස්සේ බිහිවෙන දෙයක් තණ්හාව විදියට
තණ්හාව නිර්මාණය කරන්න උදව් වෙන අවිද්‍යාවේ ඉඳලා එකිනෙකට වෙනස් ධර්මතා සියල්ලම තණ්හාව විදියට පෙන්වනු කරනවා. එතකොට තණ්හාව දැක්කේ නැතක් කමන්නේ. දැන් මෙතන භව කියන එකට උපාදානිය. භව කියන එකට සමුදය උපාදානිය. එහෙනම් තණ්හා ඕනේ නැහැ උපාදානිය දැක්කම ඇති. මේ විදියට එහෙමනම් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තණ්හාව ස්වරූප 16 ආකාරයකින් විස්තර වෙනවා. ඔන්න බලන්න වෙනස. සම්මාදිට්ඨියේ දැන් සම්මාදිට්ඨිය තුළ අන්තර්ගත වෙන්න ඕනේ මොනවද? දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, මාර්ගාරිය සත්‍යයි. දැන් දුක්ඛාරිය සත්‍ය එකිනෙකට වෙනස් ක්‍රම 16ක් මේ සරියුත්ථමඳුරෝ මෙතන විග්‍රහ කරනවා. දුකට හේතු වෙන තණ්හාවත් 16 ආකාරයක් විස්තර කරනවා. 16 ආකාරය. එහෙනම් දුක නැති තැනත් 16 ආකාරයකින් නිකම්ම විග්‍රහ වෙනවා. ඇයි? දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති තැන ලැබෙනවා. එහෙනම් දුකට හේතු වන ආකාර 16ක් ආපු හැටි දුක නැති තැනත් 16 ආකාරයකින් විස්තර වෙනවා. ඒ වගේම දුක නැති කරන ක්‍රමය 16 ආකාරයක් නෙවෙයි. ඒක එකම ආකාරයයි. දැන් මේ බලන්න මීට පෙර පැහැදිලි කරපු ඒවා දැන් මෙතනත් තියෙනවා භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ඒකෙදී ආය දරියුත්ථම්දරෝ වෙන වෙනම විස්තර කරනවා. භවය කියන්නේ මොකද්ද, භව සමුදය කියන්නේ මොකද්ද, ඔහොම විස්තර කරගෙන ගිහිලා භව නිරෝධ ගාමිනී පටිපදංච කියන එකත් විස්තර කරනවා. එතකොට ඒ විස්තරයේ හැම වෙලෙම එන්නේ අයමේව ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ භව නිරෝධ ගාමිනී පටිපදා සේයතිදාං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඔය අපි අහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටිකයි. එහෙමනම් මේ මතක තියාගන්න ඕනේ සම්මා දිට්ඨි සූත්‍රයේ හැම විටම හතරවෙනි කාරණේ දැන් භවංච පජානාති අරගෙන භව සමුදය භව නිරෝධ අරගෙන භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. ඒ කියන්නේ භවය අහක් කරන ක්‍රමය හැම විටම හතරවෙනි කාරණේ 16ක් නෙවෙයි එකක්මයි. ඒක නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. එහෙමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කමඨහනක් භාවිතා කිරීම තුළ මේ ඔක්කොම ටික ලැබෙනවා කියන එක තමයි ශ්‍රාවකයා දැනගත යුතු වෙන්නේ. එහෙම නැතුව භවය ගැන ඉගෙන ගත්තට භවංච පජානාති වෙන්න බෑ. ජාතිය ගැන ඉගෙන ගත්තට ජාතිංච පජානාති වෙන්න බෑ. ඒ වගේම මේකේ තව තියෙනවා කරුණු ගොඩාක්. ඒ ටිකක් කෙටියෙන් මතක් කරමු මේ සතියේ. එතකොට මේ ජාතිංච පජානාති වෙන්න හෝ භවංච පජානාති වෙන්න හෝ ඊට පස්සේ තව තිනවනේ ගොඩක් ජරා මරණංච පජානාති වෙන්න දුක්ඛංච පජානාති වෙන්න ඒ වගේම ආහාරංච පජානාති වෙන්න ඔය ඕනේ එකට කරන්න තියෙන මොකද්ද ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම හතරවෙනි කාරණේ ඒකම ඊට පස්සේ දැන් බැලුවොත් මේ ගොනු වෙලා තියෙන ටික තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ එහෙනම් දුක වෙනුවට සරියුත් හාමුදුරුවෝ කරුණු 16ක් එකින් එකට වෙනස්ව දාලා තිනවනේ දුකට. ඒ වගේම මේ දුක ඒ 16ට අනුරූප දුකට හේතුවත් වෙන වෙනම 16ක් දාලා තිනවනේ. දුක නැති තැනක් 16 ආකාරයකින් එහෙනම් පැහැදිලි කරලා තිනවනේ. දුක නැති ක්‍රම නැති කරන ක්‍රමේ නම් හැබැයි 16 ආකාරයක් නැහැ එකම ආකාරයක්. ඒ විදිහටයි සූත්‍රයේ පෙළගස්සලා තියෙන්නේ.
දැන් තව වරදින තැන හොයාගන්න අපිට මේ සමාජයේ වරද්ද ගත්ත තැන් මේ ශාසනයේ කාලයාගේ අවෑමෙන් වරදිච්චි තැන් එන්නේ ධර්මයට එක එකව එකතු වෙලා තියෙන්නේ යුගයෙන් යුගයට එකතු වෙලා තියෙන්නේ වැරදි දේවල් අන්තර්ගත වෙලා තියෙන්නේ බොහෝ විට මේ සූත්‍රයේ තියෙන ධර්මකාරණා එක එක ඒවා වැරදි විශ්වාසය තුළින් විග්‍රහ කිරීම තුළයි. ඒ කියන්නේ මෙතන මේ දුකේ 16 ආකාරය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මේ පින්වතුනුත් ඔය දැන් දැහැන මහන්සි වෙන්නේ එලක් අය මේ භාවනා කිරීමට වැඩිය වැදගත් ලෙස සලකනවා නේද? දැන් ඕන තරම් සමාජයේ තියෙන ඕනනම් අර YouTube වල Facebook ඔයත් තියෙනවා. නිවන් දකින්න නම් කරන්න තියෙන මොකද්ද? හේතුඵල ධම අවබෝධ කරගන්න. හේතුඵල ධම කියන්නේ පටිච්ච සමුප්පාදය. ତେර පටිච්ච සමුප්පාදය උගන්නන පිරිස් අපෙන් ඉගෙන ගත්තෝ පටිච්ච සමුප්පාදය අවබෝධ වෙනවා. එහෙම කියන අය ඉන්නවා වර්තමානයේ. ඉහි පැවිදි බේදයෙන් තොරව රාවකෙවිණි. හේතුඵල ධම ඉගෙන ගැනීමට යනවා. මොකද හේතුඵල ධම අවබෝධ වෙන්නේ නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන්. ඒ අය කවුරුවත් දන්නේ හේතුඵල ධම තුල අන්තර්ගත මොනවද කියලා. මේ හේතුඵල ධම තුල අන්තර්ගත මේ සරියුත්ථාමඳුරෝ දේශනා කරන සම්මාදිට්ඨියේ ලක්ෂණ ටිකයි. දැන් හේතුඵල ධම කියලා අපි ඉගෙන ගන්නෙ මොකද්ද? අපි ඒක ඉගෙන ගන්නේ අර පත්‍ය 12. පත්‍ය 12 ලැබෙන්නේ කොහොමද? ඒ 12 ලැබෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය ජාති. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව අර දුක්ඛාරි සත්‍යයේ තියෙන ටික. එහෙනම් දැන් හේතුඵල ධම කියන්නේ මොකද්ද? සංසාරයේ ස්වરૂපයයි. සංසාරය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාරයේ ස්වરૂපය මොකද්ද? සංසාරයේ දුකයි. එහෙනම් අවිද්‍යාදී ප්‍රත්‍ය 12න් පෙන්눔 කරන්නේ කොහොම මොකද්ද? සංසාරයේ හැදෙන විදිය හා දුක හැදෙන විදිය. සංසාරයේ හැදෙන විදියමයි දුක හැදෙන විදියම. ඒ සංසාරයේ දුක නම් දැන් එතකොට කාටවත් කියන්න පුළුවන් මේ සංසාරයේ හැදෙන විදිය ඉගෙන ගත්තා කියන එකක්ද සාර්ථක වෙන්නේ? දැන් එහෙම චේතනාවකින්වත්ද දුක හැදෙන විදිහක් කියලාද පටිච්චසමුප්පාදය ඉගෙන ගන්න යන්නේ? උගන්වන්නේ කට්ටිය නෑ. සංසාරයේ කෙලවර වෙන විදිහ කියා කියලා. ඒ විතරක් නෙමෙයි පෙළක් අය ඒවැ ඉගෙනගෙන සම්මාදිට්ඨිලාභීත් වෙලා. එතකොට දැන් යුත්තාමුදුරු දේශනා කරන සම්මාදිට්ඨිලාභී ලක්ෂණ එකක්වත් තියෙන්න පුළුවන්ද? ඒ වගේ අය ඒකෙන් හින්දා මේ මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදය කියන්නේ අපි හිතන දෙයක් මේ අමුතු එකක් නෙවෙයි. දුක හැදෙන අනුපිළිවෙලයි. දැන් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවා ඒ දුක හැදෙන අනුපිළිවෙලේ කාරණා දැන් පටිච්චසමුප්පාදයට අරන් තිනවනේ අංග 12ක්. මේ 12න් එක කෑල්ලක් අරගෙන ඒකට හේතුව පජානාති වුණොත් ඒ කියන කොටස පජානාති වුණොත් එතන සම්මාදිට්ඨිලාභී කියලා. එහෙම නැතිව මේ පටිච්චසමුප්පාදේ පාඩම් කරලා ටියුෂන් ගිහිල්ලා ඉගෙනගෙන පොත් ලියලා සම්මාදිට්ඨිලාභී වෙනවා කියලා ඔහෙවත් ධර්මයේ දේශනා කරලා නැහැ කවුරුවත්. වර්තමාන මිනිස්සු විතරක් ඒව බොරුවට හදාගෙන තියෙනවා. එහෙනම් බලන්න මෙතන දැන් මේ පැහැදිලි කරන අර මං කියවානේ දුකේ ආකාර 16ක් ගැන මේ සූත්‍රයේදී අන්තර්ගතයි කියලා සම්මාදිට්ඨිලාභියෙක්ගේ විද්‍යාමාන එකිනෙකට වෙනස් ගුණ 16ක් පෙන්වනවා.
මේ සම්මාදිට්ඨිලාභියෙක්ගේ කිනකෙනට වෙනස් ගුණ 16 කොහොමද ආවේ? අර පටිච්චසමුප්පාදයේ තියෙන මූලික ටික අරගන්නවා. ඒ අංග 12 ගන්නවා. එතකොට මොනවද? ඒ අංග 12ට අන්තර්ගත වෙන්න ඕනේ. අවිද්‍යා සංස්කාර. ඒ අවිද්‍යාපත්‍ය සංකාරන්. එකෙන් සංස්කාර එනවා. සංකාරපත්‍ය විඥාන. එන විඥාන එනවා තුනයි. එතකොට විඥානපත්‍ය නාම රූපං. නාම රූපේනවා හතරයි. නාම රූපපත්‍ය සලායතන. එනං සලායතන එනවා. මේවා කියනවා මේ සම්මාදිට්ඨි සූත්‍රයේ. එතන පහයි. ඊට පස්සේ සලායතන පත්‍ය පස්ස. එනං පස්ස හයයි දැන්. එතන පස්සපත්‍ය වේදනා හතයි. වේදනා වජ්ජත්ත වේදනා පත්‍ය තණ්හා තණ්හාව ගන්නවා එතකොට දුකට මේ එතන දුකට තණ්හාව ගත්තම ඒක අටවෙනි එක වෙනවා ඒ වගේම තණ්හා පත්‍ය උපාදාන උපාදානයක ආවා නවයයි උපාදාන පත්‍ය භව මේ අපි කතා කරන්නේ අද භවංච පජානාති කියන්නේ අර පටිච්චසමුප්පාදේ එක කෑල්ලක් දහයයි ජාතිංච පජානාති 11යි ජරා මරණංච පජානාති 12යි ඊට පරිසම්පාදේ අංග 12 ආවා තව තියෙනවා අර මුලින් කතා කරපුවා තුන මොනවද සමාධිත්‍ය සූත්‍රයේ මුල්ම තුන අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන එක එකක් ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති කියන එක දෙවෙනි එක ඊළඟට දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති කියන එක තුන්වෙනි එක එහෙනම් පටිසම්පාදයෙන් ආවිදින් තියෙනවා 12 අංග 90 ඊට අමතරව කුසලයේ හා කුසලයේ සම්බන්ධව ආහාර සම්බන්ධව හා චතුරාර්ය සත්‍යයන් මූලික පැහැදිලි කිරීමේ අන්තර්ගත චතු දුක්ඛංච පජානාති කියන එකත් එක්ක 16යි. දැන් එහෙමනම් පටිච්චසමුප්පාදය කියන එකක් එහෙමනම් කවුද විස්තර කරලා තියෙන්නේ ඉස්සෙල්ලම? සරියුත් හාමුදුරුවෝ. ওই විදිහට විස්තර කරලා. දැන් මේක පාඩම් කරා පටිච්චසමුප්පාදයේ කෑලි ටික පාඩම් කරලා කාට හරි අහපතක් වෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා නේ. ඒක දැනගත්තම පාතිහාරය ලැබෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඒකෙන් දා ධර්මයේ ගැඹුරුයි. දැන් මේ පින්වතුන්ට අද දවසේ මම මතක් කරලා දුන්නේ දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන අන්තර්ගත කරුණු ටිකේ කරුණු එකිනෙකට වෙනස් වෙච්චි දුක්ඛ ස්වરૂප 16ක් ගැන කියනවා. ඒ 16 ඇවිදින් තියෙන්නේ පරිසම්පාදයේ හරහා. පරිසම්පාදයේ ඔක්කොම ටික එකට අරන් නැහැ මෙතන. ඒ අංග එකක් එකක් වෙන වෙනම අරන් තියෙනවා. ඒ වගේම ඒ ටික එතකොට දැන් පසුකාලීනව මොකද වෙන්න ඕනේ නේද? පසුකාලීනව එහෙමනම් ගුරුවරු ඒ කියන්නේ සාතනයේ විකාශනය වෙන්න වෙන්න මේ පරිසම්පාදයේ එක එක කොටස අරගෙන පටිසම්පාදයේ ඔක්කොම ටික දන්නවා නම් සම්මාදිට්ඨිලාභියාගේ ඔක්කොම ගුණ ටික තියෙනවනේ. දැන් ඒක දැන් සම්මාදිට්ඨිලාභියාගේ එන ගුණ ටික ලබා ගන්න වෙන දේවල් සිල් රකින්න ඕනේ. සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. පටිසම්පාදයේ හරියට ඉගෙන ගත්තෝ හරි කියන පොත්පත් සාහිත්‍යය ඉස්සර ඉඳලා ලියන්න පුරුදු වෙච්ච මිනිස්සු ටිකක් වංචනික මිනිස්සු ටිකක් බිහි වෙලා තියෙනවා. ඒවෙන් තමයි මේ සාසනේ බෙදීම් ඇති වෙලා තියෙන්නේ. දැන් වර්තමානයේ ඒ පොත් යෝගු අය ඒවා අධ්‍යයනය කරලා බොරුවට හදා ගන්නවා. මෙතන ලේසිම විදිහ නිවන් දකින්න දැනගත යුතු දේ නම් හේතුඵල ධම. ඒක වැරද්දන්නේ නැහැ. දැන් සරියුත් හාමුදුරුවෝ මෙතන පෙන්නන්නේ හේතුඵල ධමයේ එක කොටසක් දැනගත්තා සම්මාදිට්ඨිලාභයක් වෙනවා කියන එකයි. හැබැයි මතක තියාගන්න සරියුත් හාමුදුරුවෝ එතන වරද්දලා නැහැ. මේකේ හේතුඵල ධමයේ සම්පූර්ණ කොටස හෝ එකක් හෝ කොටස් කීපයක් හරි දැනගත යුතු ක්‍රමය කොයි වෙලෙත් පෙන්නන්නේ මොකක්ද? මොනවා කරොත්ද මොන වගේ දෙයක් කිරීමෙන්ද ජාතිංච පජානාති වෙන්නේ?
මොනවාගේ දෙයක් කිරීමෙන්ද භවංච පජානාති වෙන්නේ? මොනවාගේ දෙයක් කිරීමෙන්ද අවිද්‍යාච පජානාති වෙන්නේ? කරන්න තියෙන හැම දෙයකටම එක හා සමාන දෙය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. එහෙනම් දැන් හේතුඵල ධර්ම ඉගෙන ගත්තට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැහැ කාටවත්. පරිසම්පාදයේ පොත් ලිව්වා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැහැ කාටවත්. එහෙනම් නිවන් දකින්න ලේසි ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉගෙන ගැනීමයි කියන එක ශ්‍රාවකයා අත්හැරලා දාන්න ඕනේ. නැත්නම් කවදාවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න බෑ යාට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ශික්ෂා තුනකින්. ඒ තුන මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. දැන් සමාධි ප්‍රඥා දෙකම ශික්ෂා දෙක එකට වැඩෙන්නේ. සමාධි ශික්ෂාවත් වැඩෙන්නේ භාවනාවකින්, ප්‍රඥා ශික්ෂාවත් වැඩෙන්නේ භාවනාවකින්. සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියන දෙකම එකට වැඩෙන භාවනා තමයි සතිපට්ඨාන භාවනාව. ඒක නිසාවෙන් සීල ශික්ෂාවත් තියෙන ඕනම ගිහි පැවිදි ශ්‍රාවකයෙකුට සතිපට්ඨානයේ වැඩීම සංසාර දුක අවබෝධ වීමට නැත්නම් සම්මාදිට්ඨිය ලැබීමට ඒ කායන මාර්ගයයි. ඉතින් හැමදෙනාම මේ තමන් පුහුණු වෙන ඔය සක්මන් භාවනාව වුණත් ඒ සක්මන් භාවනාව සතිපට්ඨාන කමඨාන. මේක මේ වැඩිම තුල අර තමන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. ඒ වැඩිමේ ප්‍රතිඵලයක් විදිහටමයි ඔය භවංච පජානාති ආදී මේ සම්මාදිට්ඨියේ මූලික ලක්ෂණ විද්‍යාමාන වෙන්න ඕනේ. එකම ප්‍රශ්නේ මේක තමන්ට තේරෙනවා නම් එතන තියෙන සත්‍යෙ නෙවෙයි. යමක් අපිට තේරෙනවාද කාම ලෝකයේ ඉඳලා එතන තියෙන කාම භවයයි. ඒක නිසා මේ මෙතන තමන්ට තේරෙන දේ හෙව්වොත් තමන්ට අවබෝධ තමන්ගේ අත්දැකීම් නෙමෙයි සත්‍ය. අත්දැකීම් නැති තැනක්දී. ඒ අත්දැකීම් නැති තැන් ගොඩක් තියෙනවා. සිහි නැති වුණාම අත්දැකීම් නැහැ. නිින්ද ගියාම අත්දැකීම් නැහැ. අත්දැකීම් නැති වෙන්නත් ඕනේ. ඉතුරු වෙන්න බෑ අත්දැකීම්. සිහි කල්පනාවක් තියෙනවා. එතකොට අත්දැකීම් නැති අත්දැකීම් කියන්නේ සත්පුද්ගල භාවයේ අත්දැකීම් නැති සිහි කල්පනාවක් තියෙන තැනට දා බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය සම්පජන්ය. එහෙමනම් එතන තියෙන්නේ සතර සතිපට්ඨාන. එහෙනම් ඔය වගේ තැනකට යන්න පුළුවන් ක්‍රමයක් තමයි සතිපට්ඨාන කමඨාන. ඒක නිසාවෙන් හැමදෙනාම තමන් ඉගෙන ගන්න එහෙනම් තමන් පුහුණු වෙන දේ වැදගත්කම වටිනාකම තව තවත් ඒකට ඒ පුහුණුවට උත්සාහවන්ත වෙන්න ධෛර්යය ගන්න. එහෙම නැත්නම් ලෝකයා කියන විවිධ කෙටි ක්‍රම හොයලා කාටවත් ශ්‍රාවකයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න විදියක් නැහැ. ඒක තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අපි අදට කාල වේලාව ගිහිල්ලා තියෙනවා. දැන් අපි අද කතා කරේ 6 වෙනි කාරණේ. ඊගාව ධර්ම දේශනාවේදී 7 වෙනි කාරණේ නැවත ඒවා ඇතින වටිනාකම් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට අද දවසේ මේ විදිහට ධර්ම දේශනාව අවසන් කරනවා. වෙනද වගේම තම තමන්ට මොනවහරි භාවනා සම්බන්ධව ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මයික් ඔන් කරලා ඉක්මනින් ප්‍රශ්න අහන්න ඒවට පිළිතුරු දීමට ටික කාලයක් අපි යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් කියන්න. ස්වාමීන් වහන්ස මට මේ මං ස්වාමීන් වහන්සේ කවුරුදු ගණක් භාවනා කරනවා. මට මේ ළඟදී ඉඳලා මේ මගේ මතකයේ ගොඩාක් වැඩිවීමක් තියෙනවා හාමුදුරුවනේ. ඒක හොඳ පැත්තටත් තියෙනවා නරක පැත්තටත් තියෙනවා. කියන්නේ ඔෆිස් එකේ වුණත් මං කරන වැඩ විතරක් නෙමෙයි අනික් අය කරන ඒවා මතකයි. ඉතින් ගොඩක් අය ඉතින් අර ඒක ගැන ඒගොල්ලෝ සමහරවිට පුදුම වෙනවා මේ මතකයේ ගැන. දැන් මේ මාස කීපකින් ඉඳලා තමයි එක්ක වෙලා තිබුණේ. ඊට කලින් මට අර අවුරුදු කීපයකට කලින් හරි ඉක්මනට අමතක වෙනවා එහෙම ගතියක් තිබුණ වැඩ කරන තැන්වලිනුත් දැන් ඒක ගොඩක් වැඩි වෙලා. ඒ කියන්නේ ඒ වගේම හාමුදුරනේ දැන්
අපි හිතමුකෝ දැන් මමයි කවුරු හරි තව යාළුවෙක්ුයි කතා කරා නම් ඒ වගේ දැන් නරක මොනවා හරි කිව්වත් ඒවා ගොඩාක් තරහ යන්නේ නැතුනට ඒවා ඔක්කොම මතකයි. එතකොට දැන් චැට් එකක් තියෙනවනම් ඒකයි බලන්න හිතෙනවා. එතකොට හාමුදුරනේ දැන් අපිට කවුරු හරි කෙනෙක් හම්බුනහම යාගේ මොනවා හරි නරක දෙයක් අපිට වුණා නම් ආ යාගේ චරිතෙන් මේ චිත්‍රපටියේ මේ යාගේ වගේ චරිතයක් නේද කියලා එච්චරට මතකයි අර අවුරුදු 15කට විතර කලින් බලපු දේවල්. එතකොට හාමුදුරනේ මට ආයෙ ගිහලා ෆිල්ම් එක බලන්න හිතෙනවා. එහෙම හාමුදුරනේ දැන් ඉඳ හිට එහෙම මතකේ වැඩි වෙනව නෙමෙයි හැම තිස්සෙම හැම දෙයක් ගැනම මතකයේ අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙන. එතකොට හාමුදුරනේ තොරතුරු ගොඩක තමයි මම අර හැම තිස්සෙම ඉන්නේ කෙනෙක් බාධාවක් වෙනවා කියලා දැකලා නැහැ. ඒ කියන්නේ තක්මනවා දෙ කරමු. නමුත් මොකක් හරි සිද්ධියක් වුණාම තමයි ඒකට අදාළ දැන් බණ වුණත් හාමුදුරනේ කවුරු හරි මොනවා හරි එකක් සාමාන්‍ය මොකක් හරි කිව්වහම ඒකට අදාළ පරණ මම ඉස්සර ඉඳලම ඉගෙන ගත්ත බණ ඔක්කොම බණ ඉතිහාසය ඔක්කොම මතක් ඉගෙන එනවා. හාමුදුරුවෝ ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් ඒ ඔක්කොම තොරතුරු එන හින්දා ඒකට අදාළ එහෙම සත්‍යයක් දැනට තියෙනවා. හාමුදුරුවනේ හැම තිස්සෙම පොඩ්ඩක් උපදෙස් අලුත් උපදෙසක් ඕනේ නරක දෙයක් නෙවෙයිනේ. හොඳ කාරණයක්නේ ඔය කියන විදිහට. හැබැයි මතකය කියන එක අපි ඔය කාම ලෝකයේ කාම භවය තුල මතකය කියලා අපි හඳුන්වන දෙයයි ධර්මානුකූලව දෙයයි ඉගෙන ගත්තාම ප්‍රමාණවත් වෙන එක අනිකටත් වැදගත් වෙනවා. මේ මතකය කියලා අමුතු දෙයක් නැහැ මනුස්සයා. එතකොට අමුතු දෙයක් නැහැ මේ මතකය කියන එක. මේ වර්තමාන මිනිස්සු මතක වැඩියෙන් තිබුණාම හොඳයි කියන එකේ ඉන්නවා. මතකය කියන්නේ එහෙම ධර්මයේ මතකයට අදාළ චෛත්‍ය අමුතු දෙයක් කියන්නේ නැහැ. මතකය කියලා ධර්මානුකූලව විග්‍රහයක් නැහැ ඇත්තටම. ධර්මානුකූලව තියෙන්නේ සිහිය ඇති බව හා සිහිය නැති බව කියන එක. එතකොට මතකයේ සිහිය ඇති බවේ තියෙන ලක්ෂණයක් විදිහට පෙන්වන්නේ. ඒ වුණාට අපි කියන්නේ ওই මතකය කියලා ඇත්තටම මොකද්ද කියලා හෙව්වොත් මෙතන මේ උප්පත්ති ඉන්ද්‍රිය හයේ තියෙන ක්‍රියාශීලී භාවයක් එක්ක තමයි මේ මතකය කියන එක වර්තමානයේ අපිට තේරෙන්න මතක වැඩි. දැන් මේ කිව්වේ මතක වැඩි අවස්ථා තිබුණා, ඉතර අඩු අවස්ථා තිබුණා කියලා. දැන් මතකය කියන්නේ අපිට මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණු වලට කියන දෙයක්. මතකය තියෙන්නේ දැන් පංච ඉන්ද්‍රිය වර්තමාන ඉන්ද්‍රිය කියනවා. ඇහැ කන නාසය දිවකය. මනෝ ඉන්ද්‍රිය වර්තමාන නෙමෙයි. අතීත අනාගත වර්තමාන කියන කාල මොකද ධම්ම තමයි මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ. එතකොට ධම්ම මනෝ ඉන්ද්‍රිය තුල ඇතිවෙන චිත්වාර ගණන වැඩි එකට තමයි මතකය කියලා කියන්නේ ධර්මානුකූලව. ඒ කියන්නේ අවස්ථාව වැඩි කරනවා මනෝ ඉන්ද්‍රිය. දැන් ඒකේදී සතිපට්ඨානේ වඩනකොට මුලින් ඒකේක අවස්ථා වෙනවා. දැන් මනෝ ඉන්ද්‍රියයක ගැටුමක් හැම වෙලෙම මේ භාවනාව තුළ තියෙනවා. දැන් ඔය කයින් ධාතු ස්වරූප දැනෙනවා වැඩියෙන් හුඟාක් දැනෙනවා කිව්වම එතන මනෝ ඉන්ද්‍රියට වැඩිය, ඒ කියන්නේ කායින්ද්‍රියෙන් ලැබෙන ධාතු කායින්ද්‍රියෙන් ධාතු ගුණ ගොඩාක් තේරෙනවා කියන්නේ. මොකක්ද ඒ හේතුව? කයෙන් ඇති වෙන සිත් වැඩිවීමයි. එතකොට කයෙන් සිත් කයෙන් ඇති වෙන සිත් වැඩි වෙනවා නම් මනසෙන් ඇති වෙන සිත් අඩු වෙන්න ඕනේ. ඒ කාලෙදී මතකය අඩු. ඊට පස්සේ දැන් කයෙන් ඇති වෙන සිත් අර කයේ ධාතු ගුණ සිවුම් වෙන්න වෙන්න ඇලින් ගැටින් අඩු වෙන්න කයෙන් ඇති වෙන සිත් වල ස්වરૂපය ටික අඩු කරනවා. එතකොට මනෝ ඉන්ද්‍රියට ආය බලය එනවා. හැබැයි කයෙන් ඇති වෙන සිත්වල අර ඇලින් ගැටින් ඉතුරු ඇති කර ගන්න මනෝ ඉන්ද්‍රියට ඉස්සෙල්ලා උගාවක් අවස්ථාව එනවා. ඒව එක්ක හැප්පිලා මනෝ ඉන්ද්‍රිය තියෙන නරක කන් ටිකක් අඩු කරලා තමයි දැන් ඔය තියෙන්නේ. ඒකින් හින්දා දැන් ඉස්සරට වැඩිය පිරිසිදුව මතකේ තියෙනවා. අමුතු මතකයක් ආව නෙවෙයි උනේ, මනෝ ඉන්ද්‍රියෙන් සිත් වැඩි වුණා. මොකද අමුතු විදිහට තේරෙන්නේ ඉස්සර තනං ඇලින් ගැටින් නෑ ඒ මතකයේ එක ගනුදෙනු කිරීමේදී. ඇලින් ගැටින් නැත්තේ හිතලා ලබාගත් ප්‍රතිඵලයකට නෙමෙයි. ඇලින් ගැටින් අඩු වුණේ අර කයෙන් දැනෙන ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීමේ හපංකමට. ඉතින් නමුත් ඕක ওই විදිහටම වෙයිද? ඕක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණා කියලා බය වෙන්න දෙයක් නෑ. දැන්
මතකය ආය අඩු වෙනවා වගේ කත්තේරිය. එහෙම මතකය කියලා එකකුත් ඇත්තෙත් නෑ. මනෝ ඉන්ද්‍රියෙන් අරමුණු අඩු වීම තමයි වෙලා තියෙන්නේ එතකොට. දැන් ඒක වැඩි වෙලා තියෙනවා. දැන් තාත්තේ කිසිම හානියක් නෑ. හානියක් නෑ. හැබැයි අනවශ්‍ය දේ හොයන්න ගියොත් පරේසන තෘෂ්ණාව වගේ වට බලය තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක වුණත් ගැටලුවක් නෙමෙයි. ඔතන ඉස්සරහදී ඕකම දකි. ඔහොම අඩු වෙලා ආය වැඩි වෙයි. ඉස්සරත් ඔහොම වෙලා ඇති. දැන් විතර වැඩි පිරිසිදුව තේරෙන හින්දා වේ තේරෙන්නේ කියන්න තරම්. ඉතින් ඒ කරදර එතකොට අඩුයි. නමුත් ওই தත්ත්වය හැමදාම තියෙනවා කියලා මතයක් හදන්න එපා. ඕක වෙනස් වෙන්න පුළුවන් తాවකාලිකව. වෙනස් වෙලා ආය ওই தත්ත්වයට හැරෙයි. ඉතින් ඒවා අපේක්ෂාවෙන් ඉදිරියට යන්න. ඒ ප්‍රශ්නෙට ඉතින් ප්‍රමාණවත් වෙනවා උත්තරේ. තව කවුරු හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳයි, ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම කලක ඉඳන් සක්මන් භාවනාව කරනවා. ඔව් කියන්න. ඔව් ස්වාමීන් වහන්ස, මේ දවස්වල මගේ කායිකව යටිපතුලේ අමාරුවක් තියෙනවා. ඒ කියන්නේ අඩිය ගහන්න බෑ. අඩිය ගහනකොට යටිපතුල්වල වේදනාවල් තියෙනවා ගොඩක්. ඒ එහෙම තියෙද්දිත් මම සක්මනට ගියාම මට හිත යන්නේ අර වේදනාවට, එක යටිපතුලක. එතකොට ඒ වේදනාවල් දිහා, ඒ වේදනාවට හිත යොමු කරගෙන සක්මන ගියාට ටික වෙලාවකින් ඒ ගයින් වෙලා සිතුවිලි වලට යන්නේ. ඊට පස්සේ ඒ සිතුවිල්ලක් සිතුවිල්ලක් ගානේ මට පොඩ්ඩක් හරි දුර ගියාට ඒකදී ආයෙත් අවදි වෙලා දැනෙනවා මම මේ සිතුවිල්ලක ඉන්නේ කියලා. ඊට පස්සේ ඒක දැනගත්තට ආයෙත් ඒක දැනගන්නවා, ආයෙත් සිතුවිල්ලකට පනිනවා, ආයෙත් සිතුවිල්ලකට. ඒ හැම එකක් ගානම පැන 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 ඒ යන සිතුවිලි අඳුර ගන්නවා. නමුත් ඔය වෙලාවල් එකකදිවත් මට අර යටිපතුල් වල දැනීම නැහැ. ඒ විදිහට මුළු පැයක් සක්මන් කළොත් යටිපතුල් වල වේදනාව, ඒ කියන දැනීම එන්නේ බොහොම බොහොම පොඩි වෙලාවකදී විතරයි. අර පටන් ගැනීමදී විතරයි ඒ වේදනාවෙන් වේදනාවත් එක්ක ඉන්නේ. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස, මම සක්මනේදී ඒ යටිපතුලේ ඇත්තටම කායිකව තියෙන මේ වේදනාවට මම හිත යොමු කරලා පටන් ගන්න එකේ වැරද්දක් තියෙනවද කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වැරද්දක් තියෙනවා. ඒක ඔය කියන කතාවෙන්ම ඔප්පු වෙනවනේ. දැන් කායිකව ඔය කකුලේ හටගන්නේ වේදනාවක් තියෙනවා නම් තිවිලා දැන් ටික වෙලාවක් ඇවිදිනකොට කායේ සත්ත්වෙට මොකක් හරි තියෙන දුර්වලතාවයක් ආබාධයක් හින්දා ඒ වේදනාව හටගත්තා නම් ඒක වැඩි වෙන්න එපා. දැන් ඒ වේදනාව අමතක වෙලා හිතුවිලි වලට මනස යනවා, හතිය යනවා කියන එකනේ කියන්නේ. ඉතින් දැන් කවදාවත් නිකන් ඕනනම් උත්සාහ කරලා බලන්න, ඉඳි කට්ටක් එම කකුල යට ගහගෙන ඇවිදලා බලන්න මතක් වෙනවද අර ඉදිකට්ට යටිපල්ලෙන් ඇතුළට බහින්න බහින්න වේදනාව වෙනවද කියලා. එතකොට දැන් එතකොට ඒ එහෙනම් ඉතින් ඒ එහෙම එන්න එපා. එහෙමනම් දැන් ඒ වේදනාව බලන්න ඕන නම් ඔය වගේ මොනවා හරි අර සෙරෙප්පු වලට හරි මොකක් හරි යන ටිකක් ගහගෙන ඒක උඩ යන්න. ඒ ඉතින් වේදනාව ලැබෙන ක්‍රමයක් තියෙන්න එපා කකුලට. දැන් අපි දීලා තියෙන උපදෙස මොකක්ද? හාරක වගේ ඇවිදින්න. එතකොට ඔතන කාලයක් තිස්සේ භාවනා කරා නම් කයේ ධාතුගුණ දැනිලා තියෙනවා නම් ඊට කලින් ඒවා සිවුම් වෙලා තියෙනවා නම් ආය යටිපතුල ගැන හොයන එක හරක වගේ ඇවිදීම නෙවෙයි. මහාන්තියෙන් සතිය පවත්තන්න එපා. නිකන් ඇවිදින්න. අරමුණු එයි. මනෝ ඉන්ද්‍රියට අරමුණු එයි. දැන් කිව්වනේ අරමුණු දකින්නවා කියලා. එහෙමයි සර්. ඒ ඇති. දකින්න. නමුත් අරමුණු දකින්න චේතනාවෙන් ඒ අභිලාෂයෙන් ඇවිදින්න එපා. හරක වගේ ඇවිදින්න. තේරෙනවා නේද? එහෙනම් ශරීරයෙන් දැනෙන දේවල් හොයන්න ඕනේ නැහැ. ඒවට අවධානය වැඩියෙන් තියන්න යන්න ඕනේ නැහැ. නිකන් ඇවිදින්න. નિરાයාසයෙන් අවධානය ගන්න. ගන්න ටික විතරක් ඇති. નિરાයාසයෙන් ගන්න ටික ඇති. මනසෙන් අරමුණු ආවට කමක් නැහැ. මනසෙන් අරමුණු ආවට කමක් නැහැ. ඒව නැති කරන්න ඕ. ඒවා පාලනය කරන්න ඕ. යන්න නැතුව ඒවා දකිමින් ඇවිදින්න. ඒක තමයි ඔතෙන්දි කරන්න තියෙන හොඳම භාවනාව. ඒ අනික් අයත් එහෙම කරන්න ඕනේ නැත්නම් එතන තමන් හදපු ආකෘතියක් කරන්න ගිහිල්ලා සතිපට්ඨානෙ නැති කරගන්න. මුලදී තමයි ඕන කමින් සතිය පවත්තලා පුරුදු වෙන්නක
කරන්නේ. ඊට පස්සේ එක කාලයකදී පුරුදු වෙන එකෙන් ඒ નિરાයාසෙන් සතිය ගන්න. දැන් අර කකුලේ වේදනාවක් වගේ එකක් ඒක හොයන්න ගිහිල්ලා යන එක වැරදි දැන්. එහෙම ඕනේ නැහැ හොයන්න. ඉතින් මේ විදිහට ක්‍රියාත්මක කරන්න තව කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවනේ ඉදිරිපත් කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ පිංසිත. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මේ ප්‍රශ්නේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට සම්බන්ධයි කියලා හිතනවා මට ඒක හින්දා මට ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හින්දා අහන්න හිතුණා. හම්බුනේ මමත් ඒ කාලේ හම්බුත් එක්ක භාවනා වඩනවා. මේ දැන් ටික කාලෙක ඉඳන් කියන්නේ දැන් ඔයක විතර කාලෙක ඉඳන් මේ හම්බුන්ගේ බණ දැන් අද කියන බණ මම අපහු ඒක අහනකොට අහනවා. ඒ අහන වෙලාවට මට හොඳට හම්බුරෝ කියන එක අවබෝධ වෙනවා. හැබැයි ඊට පස්සේ සතියකට විතර පස්සේ මට ඒ බණ ඇහුවද කියලා මතක නැහැ. ඉතින් ඒ බණම ආයෙ පාරක් අහන්න පුළුවන් අහනකොට ටිකක් කරලා යනකොට මම ඇහුවා. ඒ වුණාට ආයෙත් ඒක වෙනම විදිහකින් මට ආයෙ අවබෝධ වෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ ආයෙ සතියකින් විතර මට කිසිම දෙයක් ආයෙ මතකයක් නැහැ. හැබැයි කියන ධර්ම කාරණා ටික තේරෙනවා හොඳට. හැබැයි සාමාන්‍ය දෙයක් මතක තියෙනවා මොකද්ද මේකේ මේ අර්ථය මේ හම්බුන කියන දේ අවබෝධ වෙන හැබැයි ඊට පස්සේ දෙයක් මතක හිටින්නේ නැහැ. يعني ධර්ම කාරණා විතරයි හම්බුනේ හැබැයි ඒ මතකේ නැති වෙන්නේ අනිත් දේවල් يعني වැඩ කරන ඒවා, ගෙදර වැඩ ඒවා හොඳින් මතකේ තියෙනවා. අර වගේ දෙයක් අපි ධර්මයේ සම්බන්ධ දේවල් ටික يعني ඊට පස්සේ ආයි කියන්න තරම් දෙයක් මට ඔළුවේ මතක හිටින් නැති කතියක් තියෙනවා මේ දවස්වල හමතරයි. නෝ දැන් ඒක ඉගෙන ඕ ඒකෙදි ඉගෙන ගන්න ඕනේ මෙච්චරයි. දැන් එහෙම ධර්මයේ දැන් එක කාලයක ඉගෙන ගත්ත දේයන් හොඳට මතකයි. ඒක ආයේ නැවත නැවත මතක් කරව වමාරණෝ වගේ එකක් අපි කරනවා මුල් කාලේ උන්දි. ඒ කියන්නේ එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මොකෝ අපි දන්නේ නැති කාලයක ඉගෙන ගැනීම. අලුත් ඉගෙන ගැනීමක හැකිය එහෙමයි. දැන් කොච්චර පහුවෙන්න සතිපට්ඨානේ වැඩෙන වැඩෙනකොට ওই ලක්ෂණය තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇහුවට මතක නැහැ. අහන වෙලාවේ තේරෙන ගතිය වැඩි. දැන් ඇහුවට පස්සේ මතකය කියන එක නෙමෙයි මෙතන වැදගත්. ධර්මයේ මතකයේද තියෙන්න ඕනේ ධර්මයේ අවබෝධය. අවබෝධයයි වෙන්න ඕනේ. දැන් ඒ වුණාට දැන් බණ අහනකොට හැමදාම දැන් හාමුදුරු කෙනෙක් බණ කියනකොට මූලික බුදුහාමුදුරු දීපු උපදේශ සම්මතක් කරනවානේ. බණ ධර්මයේ හොඳින් ශ්‍රවණය කළ යුතුයි. ධාරණය කළ යුතුයි. පිළිපැදිය යුතුයි කියන එකක් කරනව නේද? එතකොට දැන් ඔය දැන් තමන්ට කාට හරි මේ වගේ ඔය කියන தත්ත්වය එනකොට ඕකෙන් මොකද්ද දැන් අඩු වෙලා තියෙන්නේ අහන්න පුළුවන් හොඳේ. දැන් අහපු දෙයි මතක හිටින්නේ. ඒ කියන්නේ ධාරණය අඩුයි කියන එකනේ කියන්නේ. ඉතින් පිළිපැදීම ධාරණය නැත්නම් පිළිපැදීම බෑ කියලානේ තියෙන්නේ. ඔය ප්‍රඥා ශික්ෂාවට අන්තර්ගත ධර්ම කරුණු වල ධාරණය නෙමෙයි තියෙන්නේ පිළිපැදීමමයි. එතකොට දැන් අනිත් දේවල් අපිට සීල ශික්ෂාවට නම් දැන් සත්තු මරන්න එපා, ගේලම් කියන්න එපා, බොරු කියන්න එපා, සම්පප්පලාප කියන්න එපා, මේක වැරදි කියලා අහලා මතකේ තියෙන්න ඕන ධාරණය තිබිලා ආය කරනකොට එහෙම නවත්ත ගන්න බෑ ධාරණය නැත්නම්. එතකොට දැන් ඒ ඔය කියන මූලික ස්වરૂපයේ ධර්මයේ ඔය ටික තියෙන්නේ සීල ශික්ෂාව තුලයි. එතකොට සමාධි ශික්ෂාව තුලත් එහෙම නෑ. දැන් සමාධි ශික්ෂාව තුල දැන් අහපු දේ මතක තිබුණා සමාධිය නැති වෙනවා සමාධි ගුණේ. දැන් ඉගෙනගත්ත දේ මතකයට එනවා නම් සමත භාවනාව දියුණු වෙන්නේ නෑ නේ භාවනාව වඩන කාලේ. එතකොට දැන් ප්‍රඥා ශික්ෂාව තුලත් ඔය ගුණේමයි තියෙන්නේ. ඉගෙන ගත්තේ ඒ කියන්නේ අහන කොටත් වැඩෙන සතිපට්ඨානය. එතකොට ඒක નિરાයාසයෙන් වැඩෙන එකක්. එන්නේ નિરાයාසයෙන් වැඩෙන සතිපට්ඨාන ගුණයෙන් හින්දා ධාරණීය කියන එක මතකේ අඩු වෙනවා. හැබැයි ඕකේ අවස්ථා එනවා. දැන් එක කාලයකදී අර ඉස්සෙල්ලා කිව්වා වගේම එක කාලයකදී ওই ගුණ වැඩ ප්‍රකට වෙන්න පුළුවන්.
ඊට පස්සේ තව කාලයක් යනකොට ඒකත් ඊට වැඩිය වෙනස්ව, ඒ කියන්නේ මතකත් හිටියි. ආයෙ නැති වෙලා ආයි. ආයෙ හැදේවි. ඒක හින්දා එතන කිසිම වැරද්දක් නැහැ, පිරිහීමක් නැහැ. ඔහොම ඔය හැටි. හැබැයි අර පුහුණුව කියන එක අකණ්ඩව කරගෙන යෑම තමයි වැදගත් වෙන්නේ. මේ වගේ තැනකදී ඉතින් ඔය කියන කතාවේදී හානියක් වෙන්නේ. නැවත නැවත අහන්න බන ඒක වාසි වෙනවා. මොකද බන අහන වෙලාවේ දැන් නිරායාසයෙන් වැඩෙන සතිපට්ඨානයක් එකතු වෙනවා. ඒ සතිපට්ඨානයේ ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න තීන මිද්දියට වැටුනේ නැත්නම් හැබැයි බලන්න ඕනේ තියෙන නිදිමතට වැටුනොත් ඒක අහක් වෙයි. තීන මිද්දියට වැටුනේ නැත්නම් ඒ බන අහන වෙලාවේ වැඩ සතිපට්ඨානයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. සතිපට්ඨානයේ වැඩෙන වෙලාවේ අනිවාර්යෙන් අහන දේ ධාරණේ අඩුයි. තේරුණානි. එහෙම එකක් වෙනවා. ඉතින් ඒකෙන් ඉඳලා එතන වැරද්දක් නැහැ. අනික අයත් මේ වගේ තත්ත්ව ආවා කියලා තමන් පිරිහුණා තමන්ගේ ඉස්සරට වැඩිය නරකයි කියන මතයකට යන්න එපා. ඒක තමයි හැමෝම ඉගෙන ගන්න ඕනේ දේ. හොඳයි එහෙමනම් අපි තෙරුවන් සරණයි. ආසංකරුණේ හොඳයි නායකහඳුර වෙන ප්‍රශ්නයක් නැති හින්දා අවසන් කරමු.